නමස්කාර. අවිනවෙන් ආරම්භ වන නාදසිත්තම් වැඩසටහන් මාලාවක ප්‍රාරම්භය ශ්‍රවණයට එක්වන සහෘද ඔබ සෑම සියලු දෙනා කරුණා මෛත්‍රී සිතින් යුතුව පිළිගන්නවා. නාදසිත්තමේ තෙවැනි කාණ්ඩය ඔබ වෙත ගෙනෙන්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ අනුග්‍රහයෙන්. සාමාන්‍යයෙන් සුභ කටයුත්තක් ආරම්භයට මත්තෙන් අපේ ගුරුවරු දෙමාපියන්ගේ ආශිර්වාද පතා යාතිකා කිරීම අපේ ඉපැරණි සිරිතක්. අප දැන් ඒ සිරිතේ පිහිටමු. මේ සංස්කෘත ශ්ලෝකය ගැයෙන වේලේ මොහොතක් දෑස් වසා මේ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්න. ඉදිරි සති 10ක් පුරා මේ වැඩසටහන ඉදිරිපත් කරන අපටද සෙත් පතන්න. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන නාදසිත්තම් වැඩසටහනේ තුන්වන කාණ්ඩේ පළමු වෙලුමට. සහෘදයිනි, ලෝක සංගීත ඉතිහාසය ශිෂ්ටාචාරයේ ආරම්භය තෙක්ම දිව යනවා. ජනවාර්ගික සංගීත පරීක්ෂකීන්ට අනුව ලෝක සංගීත ඉතිහාසය වසර 67,000ක් පැරණි. ඒ එක තර්කයක්. සුප්‍රකට සංගීතවේදී වයලීන වාදක ශ්‍රීමත් යෙහුඩි මිනුහින් විසින් රචිත Music of the Man ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට ලෝක සංගීත ඉතිහාසයේ විකාශය ආරම්භ වන්නේ මීට අවුරුදු 37,000කට ප්‍රථම. ආදී මිනිසා සිය හැඟීම් දැනීම් සන්නිවේදනය සඳහා භාවිතා කළ කටහඬ පසු කලෙක මදක් සංවිධානාත්මක ලෙස ගායනය සඳහා යොදාගත්තා. ක්‍රිස්තු වර්ෂ 900ටත් ප්‍රථම ආරම්භ වූ මේ ගායනා ලෝකේ කොහේවත්ම තැනක ලේඛනගත වී නැහැ. ඒ මුඛ පරම්පරාවන්ට අයත් ගායනා ලෝක ඉතිහාසය හා විවිධ සංස්කෘතීන් පිළිබඳව ඉතා වටිනා තොරතුරු රැසක් සම්ප්‍රේෂණය කරන්නට ඇති වගට සැකයක් නැහැ. ක්‍රිස්තුපූර්ව 1400ේදී පමණ ලේඛනගත ලෝක ඉතිහාසයේ ප්‍රථම ගී රචනා සමුච්චය හරියාන් ගීතිකා ලෙස හැඳින්වෙනවා. දෙවියන්ට ප්‍රශංසා කිරීම සඳහා ලියැවුණු මේ ගීතිකා සහිත මැටිපතුරු සිරියාවේ උගරිට් නගරය ආශ්‍රිතව කළ පුරාවිද්‍යා කැණීම්වලදී සොයාගනු ලබන්නේ 1950 වසරේදී. අප නාදසිත්තමේ ප්‍රාරම්භය හැඩගන්වන්නට තෝරාගන්නේ හරියාන් ගීතිකාවක්. ලයර් නැමැති
අප්‍රිකානු තත් භාණ්ඩය යොදා ගනිමින් මේ වාදනය ඉදිරිපත් කරන්නේ මයිකල් ලෙවි සංගීතවේදියා. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහකයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන නාදසිත්තම් වැඩසටහනේ තුන්වන කාණ්ඩේ පළමු වෙලුමට. සහෘදයිනි, ලොව ප්‍රථම වාදන භාණ්ඩය බටනලාව ලෙස ඉතිහාසගත වෙනවා. සංගීත සමාජ විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට බටනලාවේ ඉතිහාසය අවුරුදු 35,000ක්. මහාභාරත කාව්‍යයට අනුව නම් බටනලාවේ ඉතිහාසය වසර 5,152ක් ඈතට දිව යනවා. ක්‍රිෂ්ණාදි විදුන් බටනලාව වයමින් වෘන්දාවනයේ සැරිසැරූ වගක් එහි ලියැවී තිබෙනවා. ජනගීයක් ඇසුරින් නිර්මාණය වූ මේ අලංකෘත බටනලා වාදිනේ ඉදිරිපත් කරන්නේ පද්ම විභූෂණ හරිප්‍රසාද් චෞරාසියා. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහකයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන නාදසිත්තම් වැඩසටහනේ තුන්වන කාණ්ඩේ පළමු වෙලුමට. සැප්තැම්බරය එළඹුණා පමණයි. සැප්තැම්බරය ගැන ලියන්නට කියන්නට කරුණු කාරණා ගොන්නයි. විසිවන සියවසේ දරුණුතම පාලකයෙකු හිට්ලර්ගේ හමුදාව පෝලන්තය ආක්‍රමණය කළේ සැප්තැම්බර් මාසේ පළවෙනිදා. තෙරේසා මෞතුමිය මෙලොව හැරගියේ සැප්තැම්බරේ. ශ්‍රී ලංකාවේ යාපන අර්ධද්වීපයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික තේරු උත්සවය නිමාවට පත්වුණේත් මීට දෙදිනකට පෙර සැප්තැම්බර් මාසේ පළවෙනිදා.
සෞර්වේනි, ඔබ දළදා පෙරහැර දැක ඇති. ඔබ කතරගම පෙරහැරත් දැක ඇති. ඔබ පොසුන් පෝයදා රුවන්වැලි මහා සෑය වටා පැදකුණු කර ඇති. ඒත් ඔබ බහුතරය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවයට සහභාගී නොවී ඇති. ඒකට කමක් නෑ. ඒක කොහොමත් ටිකක් දුර ගමනක්. මිතුරනි, ඒ නිසාම හිතේ තැනක සටහනක් තබා ගන්න. එළඹෙන 20 අගෝස්තුවේ පැවැත්වෙන උත්සවයට දරුමුණු පුරන්ද කැටිව කොහොම හරි සහභාගි වෙනවා කියා. මා එසේ ඔබෙන් ඉල්ලන්නේ ඒ අත්දැකීම ඔබේ ජීවිතයට මහත් කලෙලියක් ගෙනෙන වග නියත වශයෙන්ම දන්නා නිසා. සෞර්දීනියේ එතරම්ම ආධ්‍යාත්මික ගුණයෙන් පරිපූර්ණ උත්සවයක්. එය එතරම්ම ශාස්ත්‍රීය ගුණයෙන් පෝෂණය වූ උත්සවයක්. මේ උත්සවයට සහභාගී වෙන්නට අපේ රටේ 4 භාගයෙනුත් විදේශ රටවලිනුත් පැමිණෙන ලක්ෂ ගණනක් ස්ත්‍රී පුරුෂ බැතිමතුන් ඉතා දැඩි විනයක පිහිටනවා. කෝවිල ඇතුළතත් කෝවිලෙන් පිටතත් ඔවුන් මනා සංයමයකින් යුතුවයි හැසිරෙන්නේ. ඒක හරියටම විනය කර්මයක් වාගේ. ඒ කීකරුකම නැතිනම් ඉවසීමම දෙවියන්ට කරන පූජාවක් ලෙසයි ඔවුන් සලකන්නේ. කප්සිටුවීමේ සිට වෛරවර්ෂාන්ති පූජාවතෙක් දින 27 පුරාවට පැවැත්වෙන මේ උත්සව කාලය සංගීතයට ප්‍රිය මාවැනි බිලිඳන්ට නම් මහා නරක කාලයක්. මේ කාල පරාසය ඇතුළතදී දිනපතා උදෑසන 4 පුද පූජා කටයුතු ආරම්භ කරනවා. අපි ඒකට කියන්නේ මංගල ආර්තිය කියලා. ගණපති ගුම් හවාමහේ කවිං කවේ නාම පමස්ත්‍රවස්තමම් ජ්‍යෙෂ්ඨරාජම් බ්‍රහ්මණාම් බ්‍රහ්මණස්වතාන ශ්‍රණ්වන් ධෝතභිස්සේ දසාදනම් ඕම් මහාගණාධිපතයේ නමහ. දහවල පැවැත්වෙන්නේ උච්චිකාලම් පූජාව, හවස්යාමේ සන්ධ්‍යාවන්දනම් පූජාව. මේ පූජා ත්‍රිත්වය පැවැත්වෙන අතරේ නාදස්වරම් සහ තවිල් යන සංගීත භාණ්ඩ ද්විත්වය යොදා ගනිමින් වාදන ඉදිරිපත් කරනවා. මේ වාදනයන්ට පාදක වන්නේ සුවිශේෂයෙන්ම කර්ණාටක සංගීතයේ ප්‍රකට වසර සිය ගණන් පැරණි සංගීත තනු. පූජාව පැවැත්වෙන කාල වේලාව අනුව ඊට අදාළ ගාන සමයට අයත් රාග වාදනය කෙරෙනවා. දළදා තේවාව පැවැත්වෙන අතරේ දවුල, තම්මැට්ටම සහ හොරණෑව යොදා ගනිමින් කරන ශබ්ද පූජා අලුයම් ධූරය, මැද්දේ ධූරය සහ හැන්දෑ ධූරයට කෝවිල තුල පවත්වන මංගල ආර්ති, උච්චිකාලම් සහ සන්ධ්‍යාවන්දනම් පූජාවිදි සමානයි. වෙනසකට ඇත්තේ තවිල් නාදස්වරම් වාදනය ඉතා දැඩි ශාස්ත්‍රීය පදනමක සිට ඉදිරිපත් කිරීමම පමණයි. නාද සිත්තම හැඩකරන මහා ගණපති මනසා නැමැති මේ වාදන කණ්ඩයට පාදක රාගය නටෙයි. නාදස්වරම් වාදනය ඉදිරිපත් කරන්නේ ඕ.කේ. ගෝපී ප්‍රමුඛ කණ්ඩායම. Thank you.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහකයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන නාද සිත්තම් වැඩසටහනේ තුන්වන කාණ්ඩේ පළමු එළුමට. මාරියා ඊවා ඩුවර්තේ ඩි පෙරෝන් උපන්නේ 1919 මැයි මාසේ 7 වෙනිදා අර්ජන්ටිනාවේ හද්දා පිටිසර ගමක දරිද්‍රතාවයෙන් පෙළුණු 5 දෙනෙකුකින් යුක්ත පවුලක බඩපිස්සී ලෙස උපත ලබන ඊවා පෙරෝන් තමන්ට අවුරුදු 15 ලැබූ විගස අර්ජන්ටිනාවේ අගනුවර බොනෝස් අයර්ස් නගරයට සංක්‍රමණය වෙනවා. ඉතා කෙටි කලකින්ම ඇය ගුවන් විදුලි ශිල්පිනියක්, වේදිකා සහ සිනමා නිලියක් ලෙසට ජනප්‍රිය වෙනවා. අර්ජන්ටිනාවේ සැන්වාන්හි ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා ලූනා පාක් ක්‍රීඩාංගණයේ පැවති පුණ්‍ය කටයුත්තකදී ඇය කර්නල් ජුවාන් පෙරෝන් හමු වෙනවා. වසරක් වෙනි කෙටි ඇසුරකින් පසු දෙදෙනා විවාහ ගිවිස ගන්නවා. 1946 දී ජුවාන් පෙරෝන් අර්ජන්ටිනාවේ ජනාධිපති ලෙස තේරිපත් වෙනවා. එළඹෙන වසර 6 තුල ඊවා පෙරෝන් සිය සැමියාට ගැති වෘත්තීය සමිති තුල බලවත් චරිතයක් බවට පත් වෙනවා. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇය අර්ජන්ටිනාවේ ප්‍රථම මහා පරිමාණ කාන්තා දේශපාලන පක්ෂය වන පෙරෝනිස්ට් පක්ෂය ආරම්භ කොට පවත්වාගෙන යනවා. 1951 දී ඊවා පෙරෝන් අර්ජන්ටිනාවේ උප ජනාධිපති ධූරය සඳහා සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරනවා. අඩු ආදායම් ලාභී සහ කම්කරු පන්තියේ විශාල සහයෝගයක් ඇයට ලැබෙනවා. මිලිටරි හා ධනේශ්වරයේ විරුද්ධත්වයත් ඇගේ දිනෙන් දින පිරිහුණු සෞඛ්‍යයත් නිසා අවසානයේ ඇයගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීමට බල කෙරෙනවා. 1952 දී ඇය පිළිකා රෝගයෙන් මිය යාමට කෙටි කලකට පෙර අර්ජන්ටිනාවේ කොංග්‍රසය විසින් ඊවා පෙරෝන් ජාතියේ ආධ්‍යාත්මික නායිකාව ලෙස නම් තබනවා. ඇගේ අවමංගල කටයුත්ත රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙනවා. මිතුරණී, මේ සත්‍ය කතාව පාදකව 1976 දී ජුලි කොවින්ස්ටන් නැමැති ගායිකාව "Don't Cry For Me Argentina" නමින් ගීතයක් ජනගත කරනවා. දෙවසරකට පසුව ප්‍රකට නිෂ්පාදකවරුන් දෙපළක් වන ඇන්ඩ්‍රු ලොයිඩ් වෙබර් සහ ටිම් රයිස් මේ කතාවම ඇතුළත් ගීත නාටකයක් නිෂ්පාදනය කරනවා. එහි ඇතුළත් "Don't Cry For Me Argentina" ගීතය කෙතරම් ජනප්‍රිය වූවාද කියතොත් අද දක්වාම ලොව ජනප්‍රියම ගීත 100 දර්ශකයේ ඉහළින්ම වැජඹෙනවා. 1996 දී මේ කතාවම ඇතුළත් සිනමාපටය එවිටා නමින් ජනගත වුණා. සුප්‍රකට ඇමරිකානු ගායිකාවක් වූ මැඩෝනායි ඊවා පෙරෝන්ගේ චරිතයට පණ දුන්නේ. අද අප නාද සිත්තම් වියමනට තෝරාගත් "Don't Cry For Me Argentina" ගීතය ගයන්නේ තවත් ප්‍රකට ඇමරිකානු ගායිකාවක් වන නිකෝල් ෂර්සිංගර්. සවන් දෙන්න. ගීතයක පද රචනයට හා සංගීතයට සංගතව සිය ආත්මයම කැටිකොට ගායනාවක් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි දැනගන්නටත් එක්ක. "Don't cry for me, Argentina.
kept my promise. Don't keep your distance. And as for fortune, and as for fame, I never invited them in, though it seemed to the world they were. Solutions they promise to be the answers here all the time. I love you and hope you love me. Don't cry for me, Argentina. මේ වැඩසටහන ආරම්භ කළේ මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සංගීතය පෙළ ගැසුණු ආකාරය සාරාංශ ලෙස විමසමින් මහාචාර්ය ආතසි ක්ලාක් විසින් ලියන ලද කෙටි කතාවක් ඇසුරින් නිර්මාණය වූ ස්ටැන්ලි කුබ්‍රික් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු 2010 ස්පේස් ඔඩිසි සිනමාපටයේ ආදී වානරයා සිය ප්‍රථම ආයුධය ලෙස සත්ව ඇටකටුවක් සොයාගන්නා පියවරින් පියවර හෙලිකරන ආකාරය විශිෂ්ටයි. එවේලේ වාදනය වන සංගීත කණ්ඩය ඒ රූපරාමුවලින් ප්‍රකාශ කරන අදහස මොනවට තීව්‍ර කරනවා. ඒ සඳහා තෝරාගෙන ඇත්තේ රිචඩ් ස්ට්‍රවුස් විසින් නිර්මිත අපට උච්චාරණය කරන්නට අපහසු ආයිෂුස් ෆහස් සහතුෂ්ඨානම් වාදන කණ්ඩය. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන් සතු බලයට ලොල්වන වානරයා පිළිබඳ රූපරාමු පෙළ සිහියට නගා ගනිමින් මේ සංගීත කණ්ඩය ශ්‍රවණය කරන්න.
සහෘදයිනි, දැන් අපට නාදසිත්තමින් සමුගන්නට කාලය හරි. නාදසිත්තම් තෙවැනි කාණ්ඩයට අනුග්‍රහය දක්වන්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය. ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවය වෙනුවෙන් වැඩසටහන සම්බන්ධීකරණය කළේ අශෝකා බාලසූරිය. හර්ෂ බද්‍රජීගේ සහායෙන් වැඩසටහන පටිගත කළේ සැර අයිඩියා ශබ්දාගාරයේදී. කාල වේලාව පිරිමහගන්නට අවශ්‍ය නිසා අප ඉදිරිපත් කරන කරුණු කාරණා දීර්ඝව විස්තර කරන්නට නාදසිත්තම තුල අවකාශය ඇහිරිලා. එහෙත් මේ පිටපතින් පැන නැගෙන ගැටලු निराකරණය කරගන්නටත් හැකිනම් කෝපි කෝපයක් බොන ගමන් දොඩමළු වෙන්නටත් එක්කලා 0.77 226 7 අපට කතා කරන්න. 0.77 226 7 දවසේ 24 පැයේම විවුර්තයි. වෙහෙස මහන්සියක් නැතිනම් මේ දැන්ම කතා කරන්න. පිටපතලියා හඬද මුසුකොට සංස්කරණ කටයුතු නිමවා නාදසිත්තම ඉදිරිපත් කළ මගේ නම විෂ්ණු වාසු. ඔබට සාමකාමී රාත්‍රියක් වේවා. විශ්වයටම ශාන්තිය වේවා.